විශේෂයෙන් මේ මාධ්‍ය සාකච්ඡාව කඳුන් ලැබුවේ ජනාධිපතිවරණයේ නාම යෝජනා ලබා දීමෙන් පසුව අපි අපේ ප්‍රචාරක වැඩසටහන දියත් කළා තිබෙනවා. ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව අපි කඳුන් ලැබුවේ. පළමු කොටම අපේ මෙතිවරණ ව්‍යාපාරය අපි 17 වෙනි සෙනසුරාදා ආරම්භ කරන්න තීරණය කළා තිබෙනවා. 17 වෙනි සෙනසුරාදා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල නගරයේදීත්, මාතර දිස්ත්‍රික්කයේ මාතර නගරයේදීත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහා රැලි තුනක් පැවැත්වීම සූදානම් කරලා තිබෙනවා 17 වෙනිදා. අනතුරු අපි ලංකාවේ සෑම ආසනයකම උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව මෙතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. උතුරු නැගෙනහිර පළාත් ඇතුළත් සියලු දිස්ත්‍රික්කවල සියලු ආසන නියෝජන වෙන පරිදි මෙතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම සෑම මන්සන්ධියකම උපනගරවල තවත් රැස්වීම මාලාවක් අපි ලෑස්ති කරලා තිබෙනවා. ඒ වගේම ගම්මාන මට්ටමින් කුඩා ජන හමුහා නිවස් ආශ්‍රිතව කරන ගුවත් සාකච්ඡා අපි ආරම්භ කරලා තිබෙනවා. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන් තිබෙන ජන හමු මාලාව. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මේ වන විටත් අපි ලංකාවේ ගෙවල් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරලා තිබෙනවා මේ වන විටත්. නමුත් අපි උපරිම උත්සාහ කරනවා මේ කාලය ඇතුළත අවම වශයෙන් සෑම නිවසකටවත් දෙපාරක් යන්න. නිසා මේ 15 වෙනිදා ඉඳන් ඉතා ශක්තිමත් ලෙස නිවෙස් වලට ගිහිල්ලා පුරවැසියන් මුණගැසීමේ කැන්වසින් ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. එෙහිදී අපි සෑම නිවසකටම අපේ මූලික ප්‍රතිපත්තීන් සහ අපේ පණිවිඩය ගෙන යාම සඳහා කුඩා පත්‍රයක් බෙදීමට අපි සැලසුම් කරලා තිබෙනවා. ඒක 15 වෙනිදා පටන් ගන්න මම හිතනවා. ලංකාවේ ප්‍රබලතම කැන්වසින් ව්‍යාපාරය සෑම නිවසකටම අවස්ථා ගණනාවකදී යන්න සූදානම් කරලා තිබෙනවා. ඒ සාර්ථක කැන්වසින් ව්‍යාපාරය දියත් කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් ප්‍රධාන වශයෙන් ගත්තොත් අපි අපේ වැඩපිළිවෙල ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්න. මේ වන විටත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ගණනාවක් ඉදිරිපත් කළා තුන එකක් අපේ ඉංජිනේරු ප්‍රතිපත්තිය ශේත්‍ර පහක් කේන්ද්‍ර කරගෙන ඉංජිනේරු ප්‍රතිපත්ති මේනුවට එළි දක්වලා තිබෙනවා. කොහොමද ඉංජිනේරු ශේත්‍රයේ අපේ රටේ සංවර්ධන දායක කරගන්නේ කොහොමද කියන ප්‍රතිපත්ති අපි මේ වනට ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම පහුගියදා අපි ආබාධිත භාවයට ලක් වූවන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. කොහොමද අපේ රටේ ආබාධයට පත් වූ පුරවැසියන් රැක බලාගන්නේ, කොහොමද ඔවුන්ට උසස් සමාජ තත්ත්වයක් ගෞරවනීය ජීවිතයක් කුරුම කරලා දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරා. ඒ වගේම අපි සැලසුම් කළා තිබෙනවා අද රාත්‍රියේ අද හවස අපි සැලසුම් කළා තිබෙනවා තොරතුරු දාක්ෂණ IT ශේත්‍රයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය. අපි කවුරුත් දන්නවා අපේ රටේ ආර්ථික ඉදිරියට ගෙන යාමේදී IT ශේත්‍රය ඉතා වැදගත්. එනිසේ IT ශේත්‍රයට අදාළ ප්‍රතිපත්තිය අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා හවස. ඒ වගේම අපි 15 වෙනිදා හවස අපි සැලසුම් කළා තියෙනවා බලශක්ති ශේත්‍රයේ. මොකද අපේ රටේ ආර්ථිකයේ සංවර්ධනය කත්පත් කරගන්න බෑ ස්ථිරසාර බලශක්ති ප්‍රතිපත්තියක් නැතුව. එනිසා දැනට විශාලත අධික විදුලි බිලක් දරනවා අපි. මේ විදුලි බිල අවම කරගනිමින් අපේ කර්මාන්ත ආර්ථිකයට විශාල පිම්මක් ගැනීම සඳහා කොහොමද අපි බලශක්ති ශේෂය සැලසුම් කරන්නේ කියන ප්‍රතිපත්තිය අපි මේ 15 වෙනිදාට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 26 වෙනිදා හවස අපි සැලසුම් කරලා තිබෙනවා. අපේ රටේ ආර්ථිකයේ ළඟ වැදගත්ම ශේත්‍රය තමයි සංචාර කර්මාන්තය. දැනටමත් අපි සංචාර කර්මාන්තය කෙටුම් පතක් ඉදිරිපත් කරලා අපි ඒ ශේත්‍රයේ නියැලෙන කර්මාන්තකරුවන් ඒ ශේත්‍රයේ දායකත්ව ප්‍රජාවන් එක්ක අපි සාකච්ඡා කරමින් යනවා. ද 26 වෙනිදා හවස අපි සංචාරක ප්‍රතිපත්තිය අපේ රටේ ආර්ථිකයට විශාල පිටුවහලක් කරගත හැකි සහ නවරකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරගත හැකි අපේ රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයට විසඳුම් හොයාගත හැකි එම සංචාරක ප්‍රතිපත්ති අපි 26 වෙනිදා හවස ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් ආර්ථික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම අපේ රටේ කර්මාන්ත ව්‍යවසායකයන් මූල්‍ය ප්‍රතිපත්තිය
මේ ශේත්‍රයේ පිළිබඳ අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන තුන්වෙනිදා විශාලතම ව්‍යාපාරික ප්‍රජාවන්ගේ සමුළුවක් කරා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ඒ මුළුමනින්ම දැන් සකස් කරලා අවසන්. එනිසා අපි එම ප්‍රතිපත්ති ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟටත් ඔබ දන්නවා අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය. ඒගොල්ලෝ ඒ දුප්පත්භාවයෙන් ගොඩගන්නේ කොහොමද? ඔවුන් ආර්ථිකේ ප්‍රධාන පංගුකරුවන් බවට පත් කරගන්න තෙක් අපි කොහොමද ඔවුන්ගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවයන් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආහාර කියන මූලික අවශ්‍යතාවයන් සතු ඉටු කර ගැනීම සඳහා අපි දක්වන දායකත්වය පිළිබඳව කියන්නේ ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය මතක ආර්ථිකින් විතන් කරලා ජනතාව බලාගන්නේ කොහොමද කියන එක පිළිබඳව අපේ ප්‍රතිපත්ති මාලාව අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එනිසා ශේෂ්ත්‍ර ගණනාවක විවිධ කණ්ඩායම් එක සාකච්ඡා කරලා ඒ ශේෂ්ත්‍රවල තියෙන සමාජ සහ ආර්ථික වැදගත්කම කල්පනා කරලා අපි වෙන වෙනම එම ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි මේ සියල්ල කැටි කරලා මේ සමහර ප්‍රතිපත්ති වල සාරාංශය අරගෙන සමහර ප්‍රතිපත්ති වෙන මූලික අදහස් අරගෙන මැතිවරණ ප්‍රකාශන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ 26 වෙනිදා එළබෙන 26 වෙනිදා ජාතික ජන බලවේගයෙන් මැතිවරණ ප්‍රකාශන ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මැතිවරණ දක්වා ආපු ගමනත් ජාතික ජන බලවේගය ඉතාමත් සංවිධානාත්මක පීවරක් අපි ආවේ. අපේ ප්‍රධානම සැලසුම් බවට පත් වෙලා තිබුණේ ගම්මාන මට්ටමේ ජීවත් වෙන ජනතාවට අපේ පණිවිඩ ගෙන යාම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ ශක්තිමත් කරගන්න. ඒක අපි ඉතින් තාමත් ශක්තිමත් යාන්ත්‍රණයක් අපි ගම දක්වා ගොඩනගන සමත් වෙලා තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි අපේක්ෂාව වඩ බවට පත් වුණේ විවිධ සමාජ ශේෂ්ත්‍රයන් වෘත්තිවේදීන් කියන්නේ ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, පසු වෛද්‍යවරුන්, කුසිකර්ම නිලධාරීන්, කුසිකර්ම ශේෂ්ත්‍රය වැඩ කරන කණ්ඩායම්, විද්‍යාඥයින්, ආබාධිත ලක්වුවන් වගේ විවිධ සමාජ කණ්ඩායම් අපි පෙළගස්සලා තිබෙනවා. ඒක ඉතාමත් ශක්තිමත් සංවිධාන ජාලයක් අපි ඇතුළත තිබෙනවා. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සොල්දාදුවන්, ඒ වගේ විශ්‍රාමික පොලිස් නිලධාරීන් ආදී සමාජයේ සෑම ශේත්‍රයක්ම නියෝජනය කරන පද්ධති ශක්තිමත් බලවේගයක් අපි ගොඩනගලා තිබෙනවා. ඒ නිසා අපි මේ මැතිවරණයට අවතීර්ණ වෙන විශාල සංවිධානාත්මක මහජන බලයක් එක්ක, ඒ වගේ මේ මැතිවරණ ව්‍යාපාරට අපි ප්‍රවිෂ්ඨ වෙන ශක්තිමත් ප්‍රචාරක යාන්ත්‍රණයක් එක්ක, මේ මැතිවරණයට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ ශක්තිමත් වැඩපිළිවෙලක් එක්ක, මේ මැතිවරණයට අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ ශක්තිමත් රට ගොඩනැගීම සඳහා භාරගත හැකි කණ්ඩායමක් ලෙස. ඒ නිසා අපි හිතනවා මේ මැතිවරණදී අනෙක් අයගේ මැතිවරණ ප්‍රවිශ වෙලා තිබෙන්නේ. එහෙන් කෙනෙක් මෙහෙට බාගන්න, මෙහෙන් කෙනෙක් එහෙට බාගන්න. ගිය ඡන්දයේදී පතුරු ගහපු කෙනා මේ ඡන්දයේදී ආශිර්වාද කරන කෙනෙක් බවට පත් වෙනවා, ගුණවයින කෙනෙක් බවට පත් වෙනවා. ගිය ඡන්දයේදී ගුණවයපු කෙනා මේ ඡන්දයේදී අනිත් පැත්තට ප්‍රහාර එල්ල කරන්න බවට පත් වෙච්ච කැත දේශපාලන සංස්කෘතියක් තිබෙනවා. ඒ කැත දේශපාලන සූදුවිනේ මේ ජාතික ජන බලවේගය ඉන්නේ. එනිසා එහෙට මෙහෙට පයින්න ගෙම්බන් වගේ තියෙන මේ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතු තිබෙනවා. එනිසා ජාතික ජන බලවේගයේ ප්‍රවේශය වෙන්නේ එහෙම් මෙහෙම් පණින අය එකතු කරගෙන මීඩියා හරහා බ්‍රේකින් නිවුස් එකක් ගහගෙන ප්‍රතිපත්ති නෙමෙයි අපිට තිබෙන්නේ. අපිට ඊට වඩා සංවිධානාත්මක ප්‍රතිපත්තික අපිට මුහුණ දෙලා තිබෙනවා. ඇත්තටම මා තව තවත් ඉල්ලන මේ පණින වාරයක් ගන්න බ්‍රේකින් නිවුස් ගහන්න. පණින වාරයක් පාසා. එතකොට ජනතාවට තේරුම් ගන්න පුළුවන් මේ දේශපාලන සංස්කෘතිය මොනතරම් කැත එකක්ද කියලා. ඒ වගේම මම දැක්ක සමහර මාධ්‍යවල පණිනකොට පරණ කියපු කතා කියනවා. මොකද හැම පැත්තෙම කතා දාන්නේ. එතකොට තමයි ඒක වඩාත් සාර්ථක වෙන්නේ. ඒ නිසා මේ මාධ්‍යවලටත් විශාල වගකීමක් තියෙන අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන. මෙහෙට මෙහෙට පණින එහෙම් මෙහෙම් අල්ලගෙන වේදිකාවට නැංගලා යාළුයි අපි යාළුයි කියන දේශපාලන සංස්කෘතිය නතර කරන්න ඕන. මේ තමයි අපේ රටේ විනාශයට ගෙනීම සඳහා එක් ප්‍රධාන සාධකයක්. ජාතික ජන බලවේගයේ ඒ පෙරමුණේ නෙවෙයි අපේ දේශපාලනය තිබෙන්නේ. කොහෙන් හරි කට්ටියක් එකතු කරන වේදිකාවට නැගලා අත්තල්ලගෙන යාළුයි අපි යාළුයි කියන දේශපාලන ප්‍රතිපත්තිය අපි නැහැ. ඒ නිසා ඉතාමත් සංවිධානාත්මක සැලසුම් සහගත මැතිවරණ ව්‍යාපාරයකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ ව්‍යාපාරය ඉතාමත් සාර්ථක අධ්‍යයනයක ඉන්නවා. අපිට ඉතාමත් පැහැදිලි සහ විශ්වාසයක් තිබෙනවා මෙම මැතිවරණය අපිට ජයග්‍රහණය කළ හැකි. ඒ ජයග්‍රහණ කිරීම සඳහා අවශ්‍ය සියලු සාධක සම්පූර්ණ කරගත්තු සියලු ප්‍රශස්ත වැඩපිළිවෙළ සකස් කරගත්තු ව්‍යාපාරයකට තමයි ජාතික ජන බලවේගයේ මේ මැතිවරණ ව්‍යාපාරට අවතීර්ණ වෙලා තිබෙන්නේ. ඔව් ප්‍රශ්න තියෙනවද මොනවද අහන්න පුළුවනි? මේ
ඔබතුමාට විශ්වාස කළ හැකි වේ දැන් ඔබතුමාගේ වැඩපිළිවෙලක මේ දිනවලදී වෙනවා කියන කතාව. සාධාරණ මැතිවරණ ව්‍යාපාරයක් කරගෙන යන්නේ මේ හැකියාවක් ඇති වේද ඔබතුමාට විශ්වාසයක් තියෙනවද? ඔව් විශේෂයෙන්ම දැනුත් රනිල් වික්‍රමසිංහ තමන්ගේ ජනාධිපති ධුරය උපයෝග කරගෙන තියෙනවා මේ මැතිවරණ ව්‍යාපාරයේ සඳහා. රාජ්‍ය මුදල් භාවිතා කරනවා, රාජ්‍ය වාහන පාවිච්චි කරනවා, රාජ්‍ය කාර්යාල පාවිච්චි කරනවා, රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කරනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ තමන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරෙම දියත් කරමින් තිබෙන්නේ රාජ්‍ය බලය හරහා. අනිත් පාර්ශ්වෙත් එහෙමයි. ඔබේ මාධ්‍ය සාකච්ඡා තුළ විපක්ෂ නායක කාර්යාලය එහෙම ඔබ යන මෙතන විපක්ෂ නායක කාර්යාලය තියෙන්නේ ඕන මේ ඡන්ද කරන්න නෙවෙයි විපක්ෂ නායක කාර්යභාරයට. හැබැයි ඡන්ද මැතිවරණ යාන්ත්‍රණතිය ඇතුළත තමයි දියත් කරමින් තිබෙන්නේ. ඉතින් මේ පාර්ශ්වකම සැලකිතු ප්‍රමාණිකින් රාජ්‍ය මුදල් පාවිච්චි කරන රාජ්‍ය වාහන තෙල් ගහන්නේ ආණ්ඩුවෙන්. එනිසා ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර සඳහා රාජ්‍ය මුදල් රාජ්‍ය දේපල පාවිච්චි කරන බව පේනවා. ඒ අසාධාරණයි. දෙවැනි එක තමයි අපි හිතනවා ප්‍රධාන මාධ්‍ය වලටත් වගකීමක් තිබෙනවා සෑම දේශපාලන ව්‍යාපාරයකටම සාධාරණ අවස්ථාවක් ලබා දෙන්න. හැබැයි අපිට තා පැහැදිලිව පෙන්නුම් කරමින් ඉදෙන සමහර මාධ්‍ය ආයතන තමන් විසින් තෝරා ගන්න අපේක්ෂකේ ප්‍රවර්ධනය කිරීම සඳහා තමගේ මුළු මාධ්‍ය ජාලයම මෙහෙවනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට ඒ තමන් තෝරාගත්තු අපේක්ෂකයාට අභියෝගයක් වෙන්නේ යයි කල්පනා කරන අනිත් දේශපාලන කඳවුරට අසත්‍ය අභූත චෝදනා එල්ල කරමින් තිබෙනවා. එය නිදහස්සා සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් ඇති කරනවා. තුන්වෙනුව ගත්තාම විශේෂයෙන් ඔබ දන්නවා මැතිවරණ ව්‍යාපාරයකදී ජනතාවට අල්ලස් දීම විවිධාකාරයේ භාණ්ඩ බෙදීමේ සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. එනිසා මේ ජන ඡන්දදායකයන්ට අල්ලස් දීමේ ක්‍රියාවලියත් ආරම්භ කරලා තිබෙනවා. හැබැයි අපි හිතන්නේ නැහැ බරපතල ගණයේ ප්‍රචණ්ඩකාරී ගැටුම්කාරී මැතිවරණ ව්‍යාපාරයක් සිද්ධ වෙයි කියලා. මොකද ප්‍රචණ්ඩකාරී ගැටුම්කාරී මැතිවරණ ව්‍යාපාරයකට ආණ්ඩුව ප්‍රවිෂ්ට වෙන්නවත් යම් මහජන බලයක් තියෙන්න ඕන. මුළුමනින්ම මහජන බලයේ ශූන්‍ය වෙච්ච දේශපාලන ව්‍යාපාරයකට ප්‍රචණ්ඩකාරීත්වයත් ආරම්භක ඒ තරමටවත් ආරම්භ කරන්න බැරි තරමට උන් දුර්වලයි. ඒ නිසා මැතිවරණ ව්‍යාපාරය අපි හිතන්නේ සාධාරණ ව්‍යාපාරයක් වෙයි කියලා. අපි උපරිම උත්සාහ කරනවා ඉතාම සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවගේ මතය නිරවුල්ව ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා මෙහෙම තමයි අපට තිබෙන්නේ. ජීවිත අනතුරක් ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු මොනවා හරි තිබෙනවා දෙකෙන මදිද ආරක්ෂාව ඒ සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවද? නෑ විශේෂයෙන් මම හිතන්නේ අපි ඒ ගැන වැඩි සැලකිල්ලට භාජනය කරන්නේ නැහැ. අපිට සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබෙනවා මැතිවරණ වලට තනඟ වදින්න අපේ පණිවිඩය ජනතාවගේ ගෙනියන්න. හැබැයි මාධ්‍ය වේදිකාවක හිටිට ඔබට යම් පක්ෂකෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙකුට ජීවිත තර්ජනයක් තියෙනවා යයි කියලා ප්‍රශ්නයක් අහන තරමට ප්‍රශ්නයක් මතුවෙනවා නම් ප්‍රශ්නයක් ඒ වගේ ප්‍රශ්නයක් අහන තරමට ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. කවර හෝ දේශපාලන පක්ෂක අපේක්ෂකෙක් තමන් කවර හෝ කෙනෙකුට කවර සමාජයකට හිතනවා නම් මේ මැතිවරණ ව්‍යාපාරයේ ඔහුව ඝාතන ලක් විය හැකි ඔහුට තර්ජනය සිදු විය හැකි කියලා මතයක් නිර්මාණය වෙනවා නම් අන්නේ දේශපාලනය තමයි පරාද කරන්න ඕන. මොකද ඕන කෙනෙකුට සාධාරණ ලෙස තමගේ මතය ප්‍රකාශයට පත් කරන්නත් මැතිවරණ වලට තරඟ වදින්නත් ඒ සඳහා සංවිධාන වැඩ කරන්නත් අයිතිය තියෙනවා. එනිසා ඔය තර්ජන ගැන කියවනේ වගේ නම් අපි සැලකිල්ලට භාජනය කරන්නේ. මොකද අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උපයෝග කරමු. දැන් මේ අනිච්චෝදනාව තමයි මේ අනිච්චෝදනාවක තමයි ශ්‍රී ජන ජාතික ජන බල විවේකය එළියට බැස්සහම මිනිස්සු දන්නේ නැහැ මේ ජාතික ජන බල විවේකයේ මිනිස්සු ඉන්නේ කියලා. ඒ කියන්නේ පුරුදු මූණ නැහැ මිනිස්සු ගාවට ඇවිල්ලා. ඒ කියන්නේ මේ මොහොතේ මේ හරි ඔබතුමා ජාතිමිති වරණයක් තමයි. ඒත් හැබැයි ගමට යනකොට අර පුරුදු මූණ නැති අවුරුද්දක් තියෙනවා සමහරක් වෙලාවට. දැන් ගොඩක් පුරුදු මූණ කවුද? මහා බැංකුවට ගහපු මූණ පුරුදු එක මූණ නේද? ආණ්ඩුවෙන් බාර් ලයිසන් ගන්න මුහුණු ටික පුරුදුයි. ආණ්ඩුවේ කොන්ත්‍රාත් වලින් හොරකම් කරන මුහුණු ටික පුරුදුයි. සීනි බදු වංචාවෙන් සල්ලි බෙදාගත්තුවේ පුරුදුයි. මහා බැංකු වංචාවෙන් සල්ලි බෙදාගත්තුවේ පුරුදුයි. ඇයි? මහා බැංකු ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ ඒ සඳහා පොතක් ලිවීමට ලක්ෂ 30ක් අහවල් කෙනා ගත්තා කියලා ඡායාරූපයත් එක්ක පත්තරේ ප්‍රධාන ප්‍රවෘත්ති වෙනවා. එතකොට ප්‍රවෘත්තියක් දකින්නවා මුහුණක් දකින්නවා පුරුදුයි. මහජනයාගෙන් කප්පම් අරගෙන අවුරුදු 4කට
ඇඟ බැන්ද කියලා කෝටි දෙක හමාරක් වන්දියක් ගෙවන්න වුණ කියලා මේ දඩයක් ගෙවන්න ලක්ෂ විස්ස මිලියන විස්සක වන්දියක් ගෙවන්න තීරණය වුණා ප්‍රසන්න රණතුංග කියලා ලීඩ් නිවුස් එකක් එනවා ඔහුගේ ඡායාරූපය ඇතන පුරුදුයි බන්දනාගාරයට පැනලා ඒ ඉන සිරකරුවන් එළියට අරගෙන පිස්තෝලේ ඔලුවට තියලා මරණීය තර්ජනය කරා කියලා ප්‍රවෘත්තියක් යනවා රත්වත්තගේ මූණත් යනවා පුරුදුයි නාම රාජපක්ෂල ඇතුළු කණ්ඩායමක් විශාල පිරිස මහා අධිකරණයට යනවා රිමාන්ඩ් නේද මාංචු දාගෙන අත් දෙක උස්සගෙන ඔබගේ පුවත්පත්වල ඡායාරූපය යනවා පුරුදුයි ඒ නිසා ඔය ඒගොල්ලන්ගේ පුරුදු මූණු ගොඩක් පුරුදු වෙලා තියෙන ජනතාවට අපරාධ කරලා මහජනගේ ධනෙ නාස්ති කරලා ඒ නිසා ඒ වගේ පුරුදු මූණු ටිකක් අඩුයි අපි ඒක ඇත්ත හැබැයි ගමක කැන්වසින් ව්‍යාපාරකේ දෙනවා නම් ඒ ගමේ සමාජයේ පිළිගන්න ඒ ගමට බලපෑමක් කළ හැකි කණ්ඩායමක් අපේ මැතිවරණ ව්‍යාපාරට සම්බන්ධ වෙලා ඉන්නවා හැබැයි ඔබ ඇහුවොත් ඒගොල්ලන්ගේ නම් තරමට නම් දන්නයි අපි ගාව ඉන්නවද කියලා නැහැ හැබැයි ඒගොල්ලෝ නම් දරලා තියෙන්නේ හොරකම් වලට සහ වංචාවලට මිසක් රටට යහපත කරලා නෙමෙයි ඒ වගේම මේක වටින් ගොඩින් සහ ඔබතුමා දැන් නිතරම කියනවා අපේ අමාත්‍යවරු 25යි ඉන්නේ කියන කතාව කියවෙනවා මේ වෙනක යම්කිසි අදහසක ඇති මුළු කණ්ඩායම මෙන්න මේ අය තමයි අවතින් දෙන්නේ කියන කතාව මේ අපිට දැනෙන කියන වාර්තා වෙන විදිහට මේ කේඩී ලාල්කාන්ත මහත්තයන්ක පොලිස් අමාත්‍යවරු ඉල්ලීමක් කරා කියලා යම්කිසි විදිහට මාක් හරි තියෙනවද මම දැක්ක එක නාලිකාවේ තුමේ ප්‍රශ්න අහන්න කියලා යවපු SMS පණිවිඩයක් බොහොම සතුටු යහපු එක ගැන මම ඉස්සරලම හිතුවේ SMS පණිවිඩය බොරු පණිවිඩයක් කියලා. හරිද? ඒකට ලාල්කාන්ත සහෝදරයාට පොලිස් අමාත්‍ය ධූරය ලබා දෙනවාද කියලා ලාල්කාන්ත හම් වෙන වෙලාවකදී මේක අහන්න කියලා එම මාධ්‍ය නාලිකාව විසින් එම මාධ්‍ය වේදීන්ට පණිවිඩයක් එවලා තියෙනවා. මම හිතන්නේ මේ පණිවිඩය තමයි මේ අහන්න කියලා. ඒ නිසා අපේ ව්‍යාපාර මාධ්‍ය වලට නටවන්න බෑ. මුතදියා මාධ්‍යවල තියෙන යම් යටි උවමනාවලට අපි ගොදුරු වෙන්නේ නැහැ. හරිනේ? මං කියවන්නේ දෙස්සෙ මිසක්. ආ රයිට්. මං එහෙම SMS එකක් මම දන්නේ ඔව් ඇත්තටම අපි අවස්ථා ගණනාවකදී ඒ ඉතිහාසයේ පිළිබඳ අපේ පැත්තෙන් පැහැදිලි කිරීම කරලා තිබෙනවා ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී මම හිතනවා අපි අතින් සිදුවීම් පිළිබඳ අපේ කනගාටුවත් අපි අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කරලා තිබෙනවා තවදුරටත් මේ ප්‍රශ්නේ අහන්නේ අවංකව නෙවෙයි ඒ කියන්නේ කවර හෝ කෙනෙකුට ඒ ඉතිහාසයේ පිළිබඳව निराकरण करगे नियम संदा प्रश्न कहानोनाम अभी तवत् उत्तर दिन लैसी तवत् पहदी कर लैसी है भाई बोहोविट दम्मे प्रश्न हानि अर जातिक जनबल वेगेट सहाय नुदीम पिलिबंधव एगुल एकगता एक तीरने ये तीरने साधारण करगे नियम संदा तमंग हिम तीरन टेलबुनी ऐकील समाज टेतु गेम संदा तमाई ओ इतिहास उपयोग करगण तिबिन्नी මොකද 88 89 ඉඳන් දැන් ගත්තොත් අවුරුදු 35ක් ගත වෙලා තිබෙනවා. අපි 1994 ඉඳන් අවුරුදු 30ක් මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්නවා. අපි ගල් කැටයක් කරන්නේ. නමුත් අපි සහෝදර ගණනාවක් මෙතිවරණ ව්‍යාපාරය ඇතුළ ඝාතනය කරා. අපි නලින් සහෝදරයා කතා කරමු විට වේදිකාවට වෙඩි තලා දෙදෙනෙක් ඝාතනය කරා. ඒගොල්ලෝ අපරාධකරුවන් අධිකරණයෙන් නිදහස් කළා තිබෙනවා. මිනීමරුවන් අධිකරණවලින් නිදහස් කළා තිබෙනවා. ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්ථා සංශෝධන සම්මත කරලා තිබෙනවා නේද? එහෙම කරලා තියෙන අය ප්‍රජාතන්ත්‍රවාදී මුළුමනින්ම විනාශ කරපු කණ්ඩායම් අපිට ඇඟිල්ල දික් කරමින් තිබෙන නිසා මම හිතන් තවදුරටත් අර මොකද්ද? එල්ලෙන්න වෙලෙයි වෙලක් නැති කෙනෙක් මේ වගේ ප්‍රශ්නයක් අහන වරනකොට සාධාරණ අපි පිළිබඳව විමසීමක් කරන කෙනෙක් දැන් මේ ප්‍රශ්නය අහන්න තිබව තමයි අපිට පේන්න තියෙන්නේ.